ඊළඟ මම පොඩ්ඩක් කියන නීති ගැනේ කතාවක්. දැන් අපිට දැන් දේශන කරන පෝස්ටර් අහලා ගණන් අහලා ඇනවුස් කරලා සම්මාද යපල ටීවී එකෙන් රේඩියෝ එකෙන් සම්මාදයක් කරලා ඒ කියන මිනිස්සු වැඩේ කරන්නේ. එතකොට දැන් වැඩේ කරන්නේ නැත්නම් වැඩේ කරගන්න තම කීපයක් තියෙනවා. දැන් පොඩි ළමයි එදිරි ගිහලා වැස්ස වෙලාවට තිනනවා. ඊළඟට මොකද කියන්නේ ඉස්ලාම් අනේ පුතේ තිනෙන්න එපා ඉන්න කියලා. ළමයා එනවාද? නැහැ. පොඩ්ඩක් බලන්න නැහැ. පොඩ්ඩක් සැරෙන් කියනවා. ඒ ළමයා මෙහෙම කියද කියලා. එන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කියලා කණින් ඉඳලා දෙනවා. දුන්නාම තමයි කොල්ලක් ඉතින්. ඒ වගේ තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒ අපිට අකමැත්තේ තමයි දැන් නීතිමය ක්‍රියාමාර්ග වල යන්න සිද්ධ වෙලා තිනා දැන් පෙරේකත් අපි ඉගෙන කරා අපිට මෙන්න මේකට කීයක් කවුරු කළා ඉතින් අපිට වෙනත් කරන්න දෙයක් නැහැ වෙන විකල්පයක් නැහැ මිනිස්සුන්ගේ රුවත කාලක් කියලා හොයන්න කරලා බැරි නැහැ අනිත් අයගේ අහපු කතා ඒ දෙය කරන්න සිද්ධ වෙලා තිනා දැන් ඒක තමයි අපි කරගන්නේ ඉස්සරහට අපි ඇවිල්ලා මේ ඔළුවට ගාලා කියන්නේ සුත කරගන්න. හරි සුත කරගන්න ඕනේ දැන්. සුත කරගන්න හැදී යනවා දෙයක් මේ සුත ගන්නවා. ඒ ආවා පිටිගිරිය බලනවා. නිවුස් කරනකොට තීසරක් ගන්න දෙන්නේ. හරි. මිනිස් ජීවිතේ කියලා දන්න රියැලිටි කියනවා. ටීවී එක සම්මතව පත්තරවල අමිදේ කරලා. ඒ ඒ ක්‍රියාමාර්ග වල තමයි අපිට අත් නැතුම ඇවිත් ඉන්නේ. පොදු මනාලේ තම තමන්ගේ වාස ආයතනයේ පරිසර සම්පූර්ණ සුත කරගන්න. එක තමයි මම දෙන්න අවසන් කරන්නේ. මම කරනවා යමාවකදී එන්න විදිහට මගේ දේශනය මම මෙතන ඉවර කරනවා. නමුත් අපි සාකච්ඡාවක් අවශ්‍ය නම් සාකච්ඡාවක් කරමු. මොන හරි ගැටලු තියෙනවා නම් ඒවා ගැන සාකච්ඡා කරමු. අපි ටීචර්ස් කට් එකක් තියෙනවා. ඔබලන්ට මේ ගැන මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න.